ඔගලන් දන්නවා මේ වෙනකොට මුළු ලෝකෙම පැවතිලා තියෙන තත්ත්වය මේ වෙනකොට කොරෝනා කියන වසංගතයෙන් අපි මේ මුළු ලෝකෙම වෙලාගෙන ඉන්න වෙලාවක් මේක ගොඩක් රටවල් වහලා ලොක්ඩවුන් කියන තත්ත්වයට ඇවිල්ලා අයිසොලේට් කියන තත්ත්වයට ඇවිල්ලා එයාපෝර්ට්ස් වහලා ගොඩක් අයගේ රැකියාවල් නැති වෙලා පවා තිනවා මේ වෙනකොට මිලියන 5කට එහා කට්ටියගේ රැකියාවල් නැති වෙලා ඉන්නවා පංගුවක් අයගේ වල් වලට වෙලා වැඩ කරනවා සැලරි කට් ඩවුන් එකක් ඇති වෙලා තියෙනවා ඒක 50% වෙන්න පුළුවන් 60% වෙන්න පුළුවන් 70% වෙන්න පුළුවන් යනාදී වශයෙන් ලොකු සැලරි කට් ඩවුන් එකකට ගිහිලා තිනවා මේ වෙනකොට ගොඩක් කට්ටිය මේ වෙනකොට සෆර් කරනවා ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙලා රැකියාවල් වල අවදානමක් ඇති වෙලා මේ අනාදි වශයෙන් ගොඩක් කට්ටිය ලොකු ලොකු අකරතැබ්බි වලට මුණ පාලා ඉන්නවා මේ වෙනකොට. ඔගලන් දන්නවා අපි මේ ඔක්කොම එකතු වෙලා ඉන්නේ මේ ව්‍යාපාර ක්‍රමවේදයක් ගැන කතා කරන්න. ලෝකයේ ආර්ථික විශේෂඥයෝ කියන විදිහට මුදල් හම්බ කරන්න පුළුවන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි එම්ප්ලොයි. එයා මොකද කරන්නේ? උදේ වැඩට යනවා, හවසට වැඩ ගෙදර එනවා. ආයුධය නැගිටලා වැඩට යනවා, හවස වෙනකොට ගෙදර එනවා. මෙයා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. මෙයා ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම මෙයා දරන්නේ. මෙයාගේ ඩියුටියට අදාළ මෙයා සියලුම දේ වග කියන්න ඕනේ. ඒ අනුව මෙයා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. එයා ගොඩක් හાર્ඩ් වර්කින් එයා. එයාට වෙලාවක් නැහැ එයාගේ ගෙදර ඇත් එක්ක කාලය ගත කරන්න. බබාගේ කොන්සර්ට් එකක් බලන්න යන්න, වයිෆ් එක්ක වෙඩින් එකකට යන්න. මෙයාට වෙලාවක් නැහැ. මේම අවුරුදු 10ක් 15ක් එයාගේ රස්සාව කරලා බොහොම අමාරුවෙන් එයා හිතනවා මට දැන් ඇත්තට රස්සාව කෙරුවා මට එපා වෙලා තියෙන්නේ. ඒක නිසා එයා හිතනවා එයා ඉතුරු කරපු මුදල් වලින් කීයක් හරි යොදවලා එයා පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. එයා මේ පල්ලෙහැ ඉන්න තැන, ඒ කියන්නේ self employed කියන තැනට එයා එනවා. එයාත් මොකද කරන්නේ? එයා පොඩි කඩයක් හරි සැලොන් එකක් හරි කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඕගොල්ලන් දැකලා ඇති, ඕගොල්ලන් යන පාර දෙපැත්තේ තියෙන බෝඩ්ස්, කඩවල වල බෝඩ්ස් අවුරුදු දෙකකට සැරයක් යනකොට නැත්නම් අවුරුදු දෙකකට සැරයක් යනකොට මේ බෝඩ් මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කුඩාවට පටන් ගත්ත සියලුම ව්‍යාපාර, සියලුම ව්‍යාපාර කියන්නේ 10%යි අවුරුදු 5කට එහා කරගෙන යන්නේ. අනිත් ඒවා ඔක්කොම අවුරුදු 5ක්, 90%ක්ම අවුරුදු 5ක් යන කලින් වැහිලා ගියේ ඒවා තමයි තියෙන්නේ. ඒ 10%යි සාර්ථක වෙන කට්ටිය තව අවුරුදු 5ක් යනකොට ඒකිනුත් 95ක් 99ක්ම වැහිලා යනවා. 100.01% වගේ ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරගත්තු අය ඉන්නේ. ඒ කියන්නේ self employed කියන එකත් අසාර්ථක වෙනවා. මේ self employed කියන එකට අදාළ වෙනවා doctor, lawyer, engineer මේකට අදාළයි. මේ දෙගොල්ලන්ම කරන්නේ මොකද්ද? active income කියන එක. මේකේ ලෝකයේ ජනගහනයෙන් 95% මේ active income වල තමයි ඉන්නේ. තවත් 5%ක පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් තමයි passive incomers ලා. ඒගොල්ලන් තමයි මේ ලෝකයේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ. මම එහෙම කිව්වොත් නිවැරදි, මේගොල්ලන් තමයි ජීවිතේ සාර්ථක කරගත්තු කට්ටිය. මේගොල්ලන් තමයි අවුරුද්දකට 3-4 පාරක් පවුලේ කට්ටියත් එක්ක පිටරට සවාරි යන්නේ. ලංකාවේ හෝටලයකට ගියත් තරු පහේ කුඩ හෝටලයකට තමයි මේගොල්ලන් යන්නේ. හෝටලයකට ගිහිල්ලා කෑම ඕඩර් කරනකොට ඒගොල්ලන් දකුණු පැත්තේ තීරුව බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන කරන කෑම ඒගොල්ලන් ඕඩර් කරලා කනවා. ඒගොල්ලන්ට ගාන ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් මන්දිර වගේ තියෙනවා. යුරෝප් වාහන 4-5ක් ගෙදර පාක් කරලා තියෙනවා. අතරපයට වැඩ කරන්න වැඩ කරන අය ඉන්නවා. ඉතින් යනාදි වශයෙන් මේගොල්ලන් සුර සැප විඳින කට්ටියක්. මේගොල්ලන්ගේ ඉන්න කොටස් දෙකක්. එකක් තමයි බිස්නස් ඕනර්ස්ලා. ඒ කියන්නේ අඩුමතරමේ යාගේ යටතේ 500ක පිරිසක්වත් වැඩ කරන්න ඕනේ බිස්නස්මන් කෙනෙක් වෙන්න. මේයිල බිග් බිස්නස්මන් කෙනෙක්. ඒගොල්ලන් බිස්නස් ඕනර්ස්ලා. ඒගොල්ලන් යොදවලා තියෙනවා යාගේ වැඩේ කරන්න තවත් කීප දෙනෙක්වම ඒ වෙනුවෙන් අනුයුක්ත කරලා ඒගොල්ලන්ට පඩි ගෙවලා ඒගොල්ලන් වැඩ කරගෙන යනවා. මෙයා ගෙදරට වෙලා හිටියත් ටැප් එක කරපුවාම වතුර එනවා වගේ යාගේ යාට අදාළ මුදල් ප්‍රමාණය ඒකේ ලාභාංශ ඒ සීලුම දේ යාගේ කවුන්ටර් එකට මාසයන් තිබෙනකොට ඇවිල්ලා. තවත් කට්ටියක් තමයි ඉන්වෙස්ටර්ස්ලා. ඒගොල්ලන් මොනවද කරලා තියෙන්නේ? මුදල් යොදවලා තියෙනවා, මුදල් අරගෙන ඉන්න. මේ දෙගොල්ලන්ම පැසිව් ඉන්කමර්ස්ලා. මේ ලෝකේ තියෙන සීලුම මුදල් වලින් සීලුම ධනෙන් 90%ක් අයිතිව තියෙන්නේ මේ 5%ක කොට්ටාස ගාවයි. ඉතුරු 10% ගන්න තමයි මේ 95%ම ඇක්ටිව් ඉන්කමර්ස්ලා පොරකන්නේ. ඉතින් අපි බලමු ඇක්ටිව් ඉන්කම් එකයි පැසිව් ඉන්කම් එකයි අතර මොකක්ද තියෙන වෙනස කියලා. ඇක්ටිව් ඉන්කමර්ස්ලා ඕල්වේස් වර්ක් හාඩ් වර්කින් හාඩ්. ඒගොල්ලන්ට හැමදාම වැඩ කරන්න වෙනවා. ඒගොල්ලන් පෙන්ෂන් එක ගත්තත් ඕගොල්ලන් ගොඩක් දැකලා ඇති එක්ක සිකියුරිටි අංගල් කෙනෙක් නැත්නම් පික්නික් එක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට හරි ඒගොල්ලන්ට වැඩ කරන්න වෙලා තියෙනවා. මොකද ඒ තරම් ජීවන බරක් මේ වෙනකොට හැම කෙනාටම දැනෙලා තියෙනවා. අනිත් එක තමයි ඇක්ටිව් ඉන්කමර්ස්ලාගේ රැකියාව හැම වෙලෙම රිස්ක් එකක තියෙන්නේ.
මේ කොරෝනා අවධිය බලන්න මේ වෙනකොට කී දහකක රැකියාවල් නැති වෙලා තියෙනවද? අපි හිතමු කො ඔයාට වැඩි හොඳට පර්ෆෝම් කරනවා වගේ පල්ලෑ මට්ටමේ YouTube එකේ කෙනෙක් එයා හොඳට පර්ෆෝම් කරනවා නම් ඔයාට කෙලින්ම ගෙදර යන්න කියලා එයා එයා වර ගන්නවා ඔයාගේ පොසිෂන් එකට. ජනාධි වශයෙන් ඔයාට හැමතිස්සෙම රිස්ක් එකක් තියෙනවා. අනිත් එක තමයි ලිමිටඩ් ඉන්කම්. ඔයාගේ පඩිය ලක්ෂයයි නම් ඔයාට මාසෙ අන්තිමට ලම්බනේ ලක්ෂයයි. සමහරක් විට ඒකිනුත් තව කීයක් හරි කැපිලා තියෙන්න පුළුවන්. ඔයා ගොඩක්ම මහන්සිලා මේ මාසේ ඔයා හිතුවදී නෑ මං ඕඩිට් කරනවා මං ඉරිදැසෙන සුවදත් වැඩට යනවා පොයි දවසකට වැඩට ගිහිල්ලා පුළුවන් උපරිම හම්බ කරනවා කියලා එයාට ඕන නම් 125,000 130,000 හම්බෙන්න. හැබැයි එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාගේ කොණ්ඩේ යනවා වෙන්න පුළුවන්. මොකද එයා ලොකු ස්ට්‍රෙස් එකක් ලොකු මහන්සියක් වෙනවා ඒ වෙන්නේ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ පර්සනල් ලයිෆ් එකට ඒගොල්ලන්ට කාලයක් නැහැ. හැබැයි පැසිව් ඉන්කමර්ස්ලා ඒගොල්ලන් ස්මාර්ට් වර්කින් work only for maximum 2 years ඇත්තම කියනවා නම් ඒක මේ අවුරුදු දෙක කියන්නේ මේ අවුරුදු දෙක තුන ඒගොල්ලන්ගේ මුල්ම අවුරුදු දෙක තුන කියන්නේ ඒගොල්ලන් ඒ කාලේ තමයි ඒගොල්ලන් ඇසට් එක නිර්මාණය කරන්නේ. ඒ වෙලෙදි සමහරක් විට ඒගොල්ලන් දවසකට පැය 2යි 3යි සමහරක් විට නිදා ගන්න. ඒගොල්ලන් ගොඩක් මහන්සිලා වැඩ කරනවා. වැඩ කරලා ඒගොල්ලන් ඇසට් එකක් නිර්මාණය කරනවා. ඒ හරහා තමයි ඉතුරු ඒගොල්ලන්ගේ ජීවිත කාලෙම ඒගොල්ලන් සැපෙන් ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට කිසිම රිස්ක් එකක් නැහැ ඒගොල්ලන්ගේ ව්‍යාපාර පිළිබඳව. අනිත් එක තමයි ඒගොල්ලන්ට unlimited income. ඒගොල්ලන් දන්නේ නැහැ ඒගොල්ලන්ගේ අතට කොච්චර ගෙනවද කියලා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ life එකේ හොඳ තැන් අවස්ථාවල් ඕන හැටි හම්බෙනවා. මොකද එයාට ඕන තරම් කාලය දිනවා ගෙදර කට්ටියත් එක්ක ගත කරන්න. ඔගොල්ලන් මොකද හිතන්නේ ඔගොල්ලන් ගාව මේ වෙනකොට රුපියල් ලක්ෂ 10ක්. ඒ කියන්නේ 1 million අතේ තියෙනවා නම් ඔගොල්ලන්ට මොනවද කරන්න තියෙන්නේ? එළිය business. ඔගලන්ගේ තියෙන බිස්නස් එකක් වැඩි දියුණු කරගන්නද නැත්නම් ෂොප් එකක් ඒ ග්‍රොසරි ෂොප් එකක් වෙන්න පුළුවන් ඒ ලෝලු කඩයක් වෙන්න පුළුවන් නැත්නම් රෙස්ටෝරන්ට් එකක් නැත්නම් සැලෝන් එකක් ඔයාට හැකියාව තියෙන නම් ඔයාට සැලෝන් එකක් ගන්නවා නැත්නම් ස්ටොක් මාකට් එකේක ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හැබැයි ඒවට ලොකු දැනුමක් අවශ්‍යයි. හැබැයි මේ මොකද දැම්මත් ඔගලන්ට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෝස්ට් එකක් තියෙනවා රෙන්ටල්ස් ගෙවන්න තියෙනවා සැලරිස් ගෙවන්න තියෙනවා යුටිලිටි බිල්ස් එනවා වෝටර් බිල් ඉලෙක්ට්‍රිසිටි බිල් ටෙලිෆෝන් බිල් ටැක්ස් එනවා කප්පම් එනවා. හැබැයි ඔයාගේ expecting break even එකට ඔයාට මාස 6කින් කරගන්න පුළුවන් වෙයිද? හැබැයි ඒ වෙනකන් ඔයාට ණය වෙන්නව තව මුදල් ප්‍රමාණයක්. ඔයගලගේ return of investment එක සඳහා ඔයා කොච්චර අරගලයක ඉඳෙන්න තියෙනවද? අපි නිකමට හිතමුකෝ. ඔයාගේ shop එකට එහා පැත්තෙන් තව මීට 50කට 100කට එහා පැත්තෙන් තවත් ඔයාගේ ජාතියම grocery shop එකක් ඇරෙද්දී තින් ඔයාගේ business එකට මොකද වෙන්නේ? 150කින් විතර ඔයාගේ ආදායම අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි market එකේ risk එකක් තියෙනවා. අපි හිතමුකෝ ඔයා එළවලු කඩයක් කරන්නේ. ඔයාගේ එළවලු ටික නරක් වෙන්න පුළුවන්. කුණු වෙන්න පුළුවන්. disasters වලට උගලන්ට මූණ දෙන්න පුළුවන්. අපිට සුනාමි disaster සුනාමි එකට අපි මූණ දීලා තියෙනවා. ඒ වගේ ගම් වතුර තත්ත්වවල ඇවිල්ලා තියෙනවා. ජනාධි වශයෙන් ලොකු රිස්ක් එකක් ඕගලන්ගේ ඒ business වල තියෙන එක. ඒකට අපි කියනවා active income method එකක් කියලා. ඕගලන් කල්පනා කරලා බලන්න ඕගලන්ගේ ඉදිරි අනාගතයේදී ඕගලන්ගේ ඉදිරි වර්ෂ 10 දී වර්ෂ 20 දී ඕගලන්ගේ කරන්න තියෙන වගකීම් යුතුයකම් සඳහා ඔයගලගේ දෙමව්පියන්ගේ වගකීම් වෙන්න පුළුවන් දරුවන්ට තියෙන යුතුයකම් වෙන්න පුළුවන් ඒව සඳහා ඔයගලන් මේ වෙනකොට ඔයගලන් යම්කිසි මුදලක් ආයෝජනය කරලා තියෙනවද කොහෙට හරි මාස අන්තිමට account එකට මුදලක් වැටෙන විදිහට ඔයා මොකක් හරි asset එකක් build කරලා තියෙනවද? එහෙමනම් ඔයගලන් කල්පනා කරලා බලන්න ඔයගලන් කල්පනා කරන විදියෙන් එහාට ගිහිල්ලා ඔයගලන් මේ කළු පෙට්ටියෙන් එළියට ඇවිල්ලා කල්පනා කරලා බලන්න ඕනේ එළියේ මොනවද තියෙන බිස්නස්. එතකොට ඔයගලන්ට ඕන තරම් හම්බෙනවා ඔපචුනිටීස්. විසඳුම් හම්බෙනවා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මොටිවේෂන් රෝල් මොඩල් ඉන්නවා. ඒව ජීවිතේ ආදර්ශයක් කරගෙන නොලෙජ් එක අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ඕන තරම් ක්‍රමවේද එළියේ තියෙනවා. මම ඔයගලන්ට කතා කරන්න යන්නේ ඒ වගේ ක්‍රමවේදයක් ගැන. මොකද ඔයගලන් හිතන්නේ මෙන්න මේ වගේ බිස්නස් එකක් තියෙනවා නම්. මොකද්ද? මේකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කොස්ට් එකක් නැහැ. රෙන්ටල් ගෙවන්න නැහැ වාට. සැලරි නැහැ. ටැක්සේෂන්ස් ගෙවන්න නැහැ. ඔගලන් වාගේ ලෙෂර් ටයිම් එක එන්ජොයි කරන ගාම තමයි වා මේ ඈර්නින් එක කරන්න යන්නේ. මේක රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි තියෙන්නේ. මේකේ ප්‍රොෆිට් ඔන් පර්චේස් එකක්. මේවා මිලදී ගන්න භාණ්ඩේ හෝ සේවාව මත වා උපයන්න යන්නේ ලාභයක්. මේකේ කම්පිටිෂන් එකක් නැහැ. අල්ලපු ගෙදර කෙනා මේ බිස්නස් එක කරුවත් එයාට වාව කම්පිටිටර් කෙනෙක් විතරයි. මොකද එයාව එයාගේ සාර්ථකත්වයේ පෙන්නලා වාට වාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. මේක මාකට් එකේ රිස්ක් එකක් නැහැ. ඩිසාස්ටර් වලට වාව වෙන්නේ නැහැ. මොකද මේක වාගේ ඔලුවෙන් කරන්නේ සහ ඉන්ටර්නෙට් එකේ මේ බිස්නස් එක තියෙනවා. මේක ඔන්ලයින් බිස්නස් එකක්. මේක බෙස් රිටයර්මන්ට් ප්ලෑන් එක කිව්වොතින් දැනට තියෙන මම හිතන්නේ මම 100%ක් නිවැරදි. මේක තමයි පැසිව් ඉන්කම් මෙතඩ් එකක්. මම මේ උගලන්ට ආරාධනා කරන්නේ BN online entrepreneurship එකක් සඳහා. So welcome everybody.
to the world of business opportunities. ඔගොල්ලන් කැමති තරම් මුදල් ලෝපය ගන්න, ඔයා කැමතිම වාහනේ පදවගෙන යන්න, ඔයා කැමතිම නිවහන හදාගෙන, ඔයාගේ ෆැමිලි ලයිෆ් එක සාර්ථකව ගත කරන්න, ඔයාගේ ලෙෂර් ටයිම් එක ඔයා එන්ජොයි කරන ගමන්, ඔයාගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක විඳින්න කියලා තමයි මම ඔයගොල්ලන්ට ආරාධනා කරන්නේ. ඒක අපිට ඉදිරිපත් කරලා තියෙනවා ෆාස්ට් රිසයිකල් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මගින්. අපි 2009 බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වල තමයි අපි ෆාස්ට් රිසයිකල් උපන්නේ. මේක 2011 වෙනකොට UK, Thailand, US, Kuwait, India, Canada හරහා මේක ව්‍යාප්ත වෙනවා. නමුත් ලංකාවට එන්නේ මේක කැනඩා හරහා. ඔයාලට ලොකු හිණයක් තියෙන්නේ නැති කවදා හරි big businessman කෙනෙක් වෙන්න. හැබැයි ඒකට ඔයාලට අවශ්‍ය කරනවා ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි වාගේ ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයා මොකක් වෙනුවෙන්ද වාගේ business එක පටන් ගන්නෙ. ඒක තමයි පොඩියට පටන් අරන් ඒක ලොකුවට යන්නේ. සහ ඒ වෙනුවෙන් ඔයාට කැප කරන්න ලොකු ප්‍රාග්ධනයක් තියෙන අවශ්‍යයි. ඉතින් මේ දෙකම වට නැති වෙන්න පුළුවන්. එහෙමනම් ලෝක ආර්ථික විශේෂඥයෙක් වන රොබර්ට් ටී කියෝසාකි කියනවා මේ දෙකම නැතිනම්, ඒ කියන්නේ වට අයිඩියා එකකුත් නැත්නම් වට ඉන්වෙස්ට් කරන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකුත් නැත්නම් එහෙනම් වට තියෙන එකම එක ක්‍රමයයි ඒක තමයි කාලය උත්තෝලනය කිරීම හරහා ටයිම් එක ලෙවරේජ් කිරීම හරහා වට ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට ඉදිරිදී ප්‍රසන්ටේෂන් එක අතුරුතුරු දී ඔයාලට දැනගන්න ලැබෙයි. අපි කවුද? Fast Recycle කියන්නේ කවුද? Fast Recycle is a worldwide recognized travel and tourism direct selling organization registered at the Department of Company Registrar in Sri Lanka as a private limited liability company. All transaction facilities operating through Sri Lanka's leading banks. We provide multi-level marketing opportunities under e-commerce platform to develop and each individual in business world. අපේ ව්‍යාපාර ක්‍රමවේදයේ 100%ක්ම e-commerce platform එකේ දුවන්නේ. මොකද්ද මේ e-commerce කියන්නේ? බහන්ඩ හෝ සේවා විකිණීම හෝ මිලදී ගැනීම ඉන්ටර්නෙට් ක්‍රමයට, එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට සිද්ධ වෙනවා නම් ඒකට අපි e-commerce කියලා කියනවා. උදාහරණයක් විදිහට eBay, Daraz, Amazon, AliExpress, Alibaba මේගොල්ලන් මොනවද කරන්නේ? බහන්ඩ නිෂ්පාදකයාව ගැනුම් කරුවට සම්බන්ධ කර දීමේ උදව්වක දීම තුලින් මේගොල්ලන් සත ගණන් වලින් බිලියන් සම්ප කරනවා. උදාහරණයක් විදිහට ඌබ සමාගම සතුව කිසිම වාහනයක් නැහැ. නමුත් ලෝකේ ඉන්න ලොකුම ප්‍රවාහන පද්ධතිය අද අයිති ඌබ සමාගමටයි. ඒගොල්ලොත් මොකක්ද කියුවේ? වාහන හිමිකරුව කස්ටමර් සම්බන්ධ කරලා දීමේ උපකාරය තමයි ඒගොල්ලන් කියුවේ. තවත් උදාහරණයක් විදිහට අපි යනවා නම් අපි බලමු YouTube සහ Instagram කියන්නේ ඒකේ වැළඳ දැන්වීම තමයි ප්‍රචාරය වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ලංකාවේ ඉන්න වස්ති ප්‍රොඩක්ෂන් ජනාසහප්‍රිය ඉරාජ්වීරරත්නගේ YouTube හරහා වන ආදායම විතරක් වාර්ෂිකව කෝටි 6කට වැඩි. ඒ කියන්නේ මාසෙකට මිලියන 5කට යන මුදලක් මෙයා YouTube හරහා ලබනවා. ඒ කියන්නේ ඔන්ලයින් කියන්නේ e-commerce කියන්නේ ගොඩක් මුදල් සම්සරණය වෙන තැනක්. අපේ ව්‍යාපාර ක්‍රමවේදයන් 100% e-commerce platform එකේ දුවන්නේ. අපේ ව්‍යාපාර ක්‍රමවේදයට අපේ business එකට vision එකක් mission එකක් තියෙනවා. අපේ mission එක තමයි මිනිසුගේ ආකල්පමය වෙනසක් ඇති කරලා ජීවිත සාර්ථක කරන එක. ඉතින් අපේ මේ ව්‍යාපාරේ පුරාවටම දුවන්නේ තව කෙනෙකුට උදව් කිරීම හරහා, තව කෙනෙකුගේ ජීවිතය සාර්ථක කිරීම හරහා අපිටත් ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපිට අවඳුනලා දීලා තියෙන්නේ. ලෝක ආර්ථික විශේෂඥයෝ කියන විදිහට ඉදිරියේදී එන වර්ෂ 10 දී මෙන්න මේ කියන ව්‍යාපාරක ක්‍රමවේද හරහා ව්‍යාපාර ක්‍රියාවෝතින් ඒ ව්‍යාපාර ක්‍රමවේද දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. එහෙම නැත්නම් ඒක මෙගා ට්‍රෙන්ඩ් එකක් වෙනවා කියලා ලෝක ආර්ථික විශේෂඥයෝ හඳුන්වලා දීලා තිනවා. ඒ මොනවද? ට්‍රැවල් ඇන්ඩ් ටූරිසම්. මිනිහා කියන්නේ නිතරම සංචරණය වෙන සතෙක්. ඔගලන් දන්නවා මේ වෙනකොට කොරෝනා තත්ත්වේ නිසා ගොඩක් කට්ටිය අයිසොලේට් වෙලා ඉන්නවා, ගෙවල් වලට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ලංකාවට මිලියන 5කට එහා සංචාරක ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණියා. ඒක 2012 දී මිලියන 12 දක්වා වැඩි වුණා ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙදි. ඉතින් මේ කොරෝනා අවදීනොත් පස්සේ ලංකාවට ගොඩක් සංචාරකින්ගේ පැමිණීම බූම් එකක් විදිහට ලොකුවට ලංකාවට එයි කියලා ගොඩක් ලංකාවේ ආර්ථික විශ්ලේෂකයෝ පළ කරලා තියෙනවා. ට්‍රැවල් ඇන්ඩ් ටූරිසම් කියන ඉන්ඩස්ට්‍රි එකත් ලොකු මෙගා ට්‍රෙන්ඩ් එකක් වෙනවා කියලා ලෝක ආර්ථික විශේෂඥයෝ හඳුනගෙන තියෙනවා. ඒ වගේ තමයි ඉන්ටර්නෙට් කියන එක. මේ වෙනකොට අපි ඕගොල්ලන් හැමෝම ගාවම තියෙන ස්මාර්ට් ෆෝන්. මොකද අපිට ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය වුණේ
අපේ ඇප්ලිකේෂන්ස් ඔක්කොම රන් වෙන්නේ ඉන්ටර්නෙට් හරහා. ඉතින් ඉන්ටර්නෙට් හරහා කරන ඕනම ව්‍යාපාර ක්‍රමවේදයක් ඉදිරියේදී එන දශකෙදී මේක දියුණුවෙන් දියුණුවට නැත්නම් මේක මෙගා ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙනවා කියලා ලෝක ආර්ථික විශේෂඥයෝ පෙන්වලා දීලා තියෙනවා. අනිත් එක තමයි හෝම් බේස් බිස්නස් ෆිනොමිනන්. ඔගලන් දන්නවා මේ වෙනකොට ලොක්ඩවුන් හේතුව මත ගොඩක් කට්ටිය ගෙවල් වලට වෙලා වැඩ කරනවා. ඉදිරියේදී එන දශක දෙකේදී ගොඩක් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න යනවා, ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙලා රොබෝලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉදිරියේදී ශ්‍රම බලකාය 400 500 තිබිච්ච තැන් 100ට 150ට කට් ඩවුන් කිරීමකට ඉදිරියේදී ලක් වෙන්න නියමිතයි. ඉතින් මේ ගෙදරට වෙලා වැඩ කරන කම්පියුටර් නොලෙජ් එක තියෙන කට්ටිය ඉදිරිදි වර්ෂ 10 දී 20 දී ලොකු දියුණුවක් ලබනවා, මෙගා ට්‍රෙන්ඩ් එකක් වෙනවා කියලා ලෝක ආර්ථික විශේෂඥයෝ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේක දැකපු ෆාස්ට් රිසයිකල් ඉන්ටර්නැෂනල් අපේ ආයතනය මේ ක්‍රමවේද තුනම එකතු කරලා පවර්ෆුල් ක්‍රමවේදයක් අපිට අඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. ඔගලන් දන්න ඕනම ව්‍යාපාරයකට සම්බන්ධ වෙනකොට ඒක ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒක ඩීලර් කෙනෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒක ඒජන්සියක් අරගන්න ඕනේ. අපේ ව්‍යාපාර ක්‍රමයට අතුල් වෙනකොටත් ඔයා අපේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඔයා අපේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වුණාම ඔයාට හිමි වෙනවා 1 night 2 day vacation in 3 star or above level business class hotel. ඒක BB double හම්බෙන්නේ. මේක world wide. ඔයා කැමති රට කියන්න, ඔයාට වීසා තියෙන රට කියන්න, ඒ රටේ හෝටල් පැකේජ් එකක් අපි හරහා ඔයාට purchase කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 2 night 3 day vacation in one of the resort across the world. ඒ කියන්නේ resorts වල නම් ගාන පොඩ්ඩක් අඩුයි. ඒක නිසා අපි ඒක 2 night 3 days දෙනවා. business class hotel වල rates වැඩි. ඒක නිසා අපි 1 night 2 days දෙනවා. මේ තමයි ලංකාවේ සහ ජාත්‍යන්තරයේ අපිත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාර හෝටල් ව්‍යාපාර සමූහය. උදාහරණයක් විදිහට හිල්ටන්, මැරියට්, කිංස්බරි, ෂෙරටන්, ජෙට්වින්, සිනමන්, ගලදාරි යනාදී ලොකුම හෝටල් ජාල ටික ලංකාවේ සහ ජාත්‍යන්තරයේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ ව්‍යාපාර ක්‍රමයට සම්බන්ධ වෙනකොට ඩිස්ට්‍රිබියුටර්ෂිප් එකක් ගන්නකොට රුපියල් 18000ක් දීලා අපේ හෝටල් පැකේජ් එකක් ඔයා purchase කරන්න ඕනේ. රුපියල් 18000ක එහෙම නැත්නම් ඩොලර් 100ක් දීලා ඔයා අපේ පැකේජ් එකක් purchase කරපුවම ඔයාලා 24/7 account access එකක් හම්බෙනවා. free replicating website, access to high quality business tool, virtual office. ඔගලන් දන්නවා මේ වෙනකොට ගොඩක් කට්ටිය ගෙවල් වලට වෙලා වැඩ කරන්නේ සහ ඉන්ටර්නෙට් එක ආශ්‍රිතව තමයි ගොඩක් වැඩ වෙන්නේ. මේ virtual office කියන එක බහුලව පාවිච්චි කරනවා මේ e-commerce platform එකේදී. virtual office කියන්නේ මොකද්ද? ඔයාගේම username එකක් password එකක් දාලා අපේ website එක ඇතුලේ ඔයාටම create වෙන office එකක්. ඒ office එක ඇතුලේ තමයි ඔයා සියලුම වැඩ කරගන්නේ. distributors ලව සම්බන්ධ කරගන්න එක, hotel book කරන එක, hotel බලන එක, ඔයාට ලැබිච්ච commissions බලන එක, commissions transfer කරගන්න එක, යනාදී වශයෙන් සියලුම දේවල් ඔයාගේ මේ virtual office එක ඇතුලේ දැන් තමයි ඔයා කරගන්නේ. අනිත් එක තමයි මම ඉස්සෙල්ලා දාලා තිබුණා පොඩි වීඩියෝ ක්ලිප් එකක්. අපේ ඒකදී ඔයගොල්ලන් දකින්න ඇති leadership training programs දිනන මේවා පැවැත්වෙන්නේ ලංකාවේ ලොකුම හෝටල් එවන ශංග්‍රිලා හෝටල් එකේ, එහෙම නැත්නම් ගලදාරි හෝටල් එකේ. යනාදී වශයෙන් ලොකුම හෝටල් වල තමයි මේවා පැවැත්වෙන්නේ 100%ක් නොමිලේ. අනිත් එක මේකේ ස්පෙෂල් ඔෆර්ස් තියෙනවා. මම ඒවා ඉස්සරහට කතා කරන්නම්. මම කැමති මේක තමයි මේකේ on time transfer to your bank account. ඕගොල්ලන් කරන business එකේදී ඒ වෙලේදීම තමයි ඕගොල්ලන්ට අදාළ commission මුදල් ගෙවන්නේ. එහෙම නැත්නම් වෙන ආයතන වල වගේ ලබන සතිය දෙන්න නැත්නම් සති දෙකකින් දෙන්න නැත්නම් ඊළඟ මාසෙදි දෙන්න චෙක් එකකින් දෙන්න කියලා. එහෙම නෙමේ ඕගොල්ලන් කරන business එකට අදාළ commission මුදල් ඒ වෙලේම තමයි ඕගොල්ලන්ගේ account එකට transfer වෙන්නේ. මේ තමයි මොහමඩ් ශාමිල් කියන කෙනාගේ virtual office එක. මේකේ ඕගොල්ලන්ට පේනවා dashboard, ad distributor, booking manager, my team, view my club, all my team. මේ clubs තියෙනවා. මේකේ මම ඉදිරියේදී කතා කරන්නම්. මේකේ money pin කියලා තියෙනවා. අපේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනකොටත් ඔයගොල්ලෝ money pin එකක් තමයි හම්බෙන්නේ ලෝ 100ක් account එකට දාපුවම. ඒ pin එකේ ඔයගොල්ලන් දන්නා මේ වෙනකොට value එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ mobile වලටත් ඔයගොල්ලෝ recharge කරන card එක අරගෙන ඒක scratch කරලා ඒකේ number එකක් තමයි ඔයගොල්ලන් enter කරන්නේ. ඒ number එකේ value එකක් තියෙනවා. අදාළ මුදල් ප්‍රමාණය ඔයාගේ account එකට බැර වෙනවා. යනාදී වශයෙන් අපිත් මේ money pin එක තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක ඔයගේ profile එක වට හදා ගන්න පුළුවන්. මේ e-statement එකේ තමයි ඔයාගේ ගනුදෙනු වන සීලුම commission මුදල් වට දැක බලා ගන්න පුළුවන්. මේක 100%ක් transparency විදියට වෙන්නේ. මොකද හැම අවුරුද්ද audit එකක් යන නිසා. අපි distributor කෙනෙක් වුණාම වටත් මේ වගේ certificate එකක් හම්බ වෙනවා. certificate of membership වාගේ නමටමයි එන්නේ. මේ යටම තියෙනවා certificate number එක. ඒ number එක දාලා තමයි ඔයා hotel booking එක book කරගන්න යන්නේ.
අපි උදාහරණයක් විදිහට මෙතන පෙන්නලා දීලා තියෙනවා ටච් සමුද්‍ර හෝටලේ. ටච් සමුද්‍ර හෝටලේ බීබී ඩබල් මේක ඩබල් කිව්වට තව බාලා දෙන්නෙකුටත් මේක ඉන්ක්ලූඩ්. ඒ කියන්නේ මේක ෆැමිලි රූම් එකක්. මේ ෆැමිලි රූම් එකම මේක ප්‍රයිස් එක තමයි 38,850 ප්ලස් ටැක්ස් එකකුත් තියෙනවා 7,723 රුපීස්. ඕල් ටුගෙදර් මේක 45,000 විතර වෙන වටිනා පැකේජ් එකක්. අපේ ආයතනයේ හරහා අපේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වුණාම ඔයා මේක පර්චේස් කරන්නේ රුපියල් 18,000ට. ඒ කියන්නේ ඩොලර් 100කට. අපේ ව්‍යාපාර ආයතනයේ සම්බන්ධ වුණාම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වුණාම මේකේ තියෙන ක්වොලිෆිකේෂන් එකක් ගන්න. ඔයා එක සේල් එකක් කරපුවාම ඔයා සෙමි ක්වොලිෆයි කියන තත්ත්වයට එනවා. ඔයා දෙකක් සේල් කරපුවාම ෆුල් ක්වොලිෆයි කියන තත්ත්වයට එනවා. ඉතින් අපි ඔයාලට මේ ව්‍යාපාරයට ආරාධනා කරන්නෙම ඔයා තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වටම පර්චේස් කරගෙන ෆුල් ක්වොලිෆයි ලෙවල් එකේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. මේක ඔයාලට කැමති නම් පැකේජස් 10ක් හරි පැකේජස් 20ක් හරි ඔයාලටම පර්චේස් කරලා මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඕනම ආයතනයකට සම්බන්ධ වෙන්න කලින් අපි ඉස්සෙල්ලාම බලන්නේ අපිට හම් වෙන කමිෂන්ස් මොනවද කියලා. ඒක තමයි අපි ඕනම ව්‍යාපාරයක් හා සම්බන්ධ වෙන්න ගියාම අපි මේන් කන්සර්න් කරන්නේ ඒ කමිෂන් එක මොකක්ද කියලා. අපේ ව්‍යාපාර ක්‍රමවේදයේදී ක්‍රම හතරකට අපිට කමිෂන්ස් ගෙවනවා. එකක් තමයි රිවෝල්විං මැට්‍රික්ස්, දෙක බිස්නස් පූල්, තුන රෙසිඩුවල් ඉන්කම්, හතර ඉන්සෙන්ටිව්ස්. අපි බලමු රිවෝල්විං මැට්‍රික්ස් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කියනවා මේ රිවෝල්විං මැට්‍රික්ස් කියන ක්‍රමවේදය මේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ දැනට අවුරුදු 15කට කලින් ඉන්දීන් ජාතිකයෙක් විසින්. මේ වෙනකොට ලෝකෙ පුරාවටම මේ ක්‍රමවේදය සාර්ථකව කරගෙන යනවා. ඉතින් අපේ ව්‍යාපාර ක්‍රමවේදයලත් මේ රිවෝල්විං මැට්‍රික්ස් කියන ක්‍රමය යොදාගෙන තියෙනවා. මේ රිවෝල්විං මැට්‍රික්ස් කියන ක්‍රමයේ ක්‍රම දෙකකට බෙදෙන එකක් තමයි ප්‍රයිමරි ක්ලබ්, ලක්ෂරි ක්ලබ්. අපි බලමු ප්‍රයිමරි ක්ලබ් කියන්නේ මොකක්ද, ලක්ෂරි ක්ලබ් කියන්නේ මොකක්ද කියලා. ප්‍රයිමරි ක්ලබ් එකේදී ඔයගලන්ට හැකියාව තියෙනවා රුපියල් 20,000. ඒ කියන්නේ ඩොලර් 111ක් උපයා ගන්න. අපි බලමු මේක උපයා ගන්න කොහොමද කියලා. අපි නිකන් උදාහරණයකට ගමු. ප්‍රයිමරි ක්ලබ් කියන්නේ ඕ ලෙවල් ක්ලාස් එකක්, ලක්ෂරි ක්ලබ් කියන්නේ ඒ ලෙවල් ක්ලාස් එකක් කියලා. මේ ප්‍රයිමරි ක්ලාස් රූම් එකේදී ලෙවල්ස් හතරක් තියෙනවා. ෆස්ට් ලෙවල් එකේ එක්කෙනයි, ලෙවල් 2 එකේ දෙන්නයි, ලෙවල් 3 එකේ හතර දෙනයි, ලෙවල් 4 එකේ 8 දෙනෙකුට ඉන්න පුළුවන්. සමස්ත කණ්ඩායමම 15 දෙනෙකුට පමණයි මේ ක්ලබ් එක ඇතුළේ ඉන්න පුළුවන්, ප්‍රයිමරි ක්ලබ් එකේ ඉන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන නලින් කියන කෙනා, මෙතන උඩම ඉන්න නලින් කියන කෙනාගේ නම යටින් තව නම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ නලින් කියන කෙනා මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තව දෙන්නෙක්ට මේක සේල් කරලා තිනවා සංජුල සහ අසංකට. ඒක නිසා නලින් කියන කෙනා මේ වෙලේදී ෆුල් ක්වොලිෆයි කියන ලෙවල් එකේ තමයි ඉන්නේ. ඔයා මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණාම ඔයා එන්නේ මේ යටම ලෙවල් එකට, ෆෝර්ත් ලෙවල් එකට තමයි ඔයා එන්නේ. ඔයාව ස්පොන්සර් කරලා තියෙන මේ සංජු කියන කෙනා ඒ වෙලේදී ඔයාව ස්පොන්සර් කරුවට සංජුට ඩිරෙක්ට් සේල් කමිෂන් එක ඩොලර් 10ක් හම්බ වෙනවා. අපි කිව්වා මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනකොට පැකේජස් තුනකින් සම්බන්ධ වෙන්න කියලා. ඔයාගේ එක කියන එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා එක කියන එක මෙතනට එනකොටම ඔයාට ඩිරෙක්ට් සේල් කමිෂන් එක ඩොලර් 10ක් හම්බ වෙනවා. ඔයාගේ දෙවෙනි සේල් එක කරනවා, ඔයාගේ දෙක මෙතනට එනවා. එතකොට ඔයා කියන කෙනා ෆුල් ක්වොලිෆයි වෙලා ඉන්නේ. ඔයාට ඒ වෙලාවෙදී ඩොලර් 10ක කමිෂන් එකක් හම්බ වෙනවා. ඔයා මේ වෙලාවෙදීම ඩොලර් 20ක බැක් කමිෂන් එකක් මේ වෙලේ අරගෙන ඉබලයි. යනාදී වශයෙන් වාගේ දෙකට ජුලියව සම්බන්ධ වෙනවා, ජුලියා ස්මිත්ව සම්බන්ධ කරනවා, ස්මිත් මංජුව සම්බන්ධ කරනවා. හැබැයි මෙතන යොහාන් කියන කෙනාව ගෙනලා තියෙන්නේ, ස්පොන්සර් කරලා තියෙන්නේ මේ පෙටි කියන කෙනා. එතකොට වා විතරක් නෙමෙයි, වා සහ වාගේ කණ්ඩායම විතරක් නෙමෙයි, මෙතන උඩ ඉන්න නන් ක්වොලිෆයි සහ සෙමි ක්වොලිෆයි අයත් යට කට්ටියව පුරවන්න මහන්සි වෙන්න ඕනේ. ඒ අනාදි වශයෙන් මේ යට කට්ටියම ඇවිල්ලා මේ ක්ලාස් රූම් එක ෆිල් වෙනවා. ඊට පස්සේ අලුත් අයට එන්න ඉඩ නැති නිසා මේ ක්ලාස් එක දෙකකට බෙදෙනවා. බෙදන්නේ මෙන්න මේ ආකාරයටමයි. ලෙවල් 4 එක ඉඳන් ලෙවල් අප් කරනකොට රුපියල් 500ක්, ඒ කියන්නේ ඩොලර් 3ක් හම්බ වෙනවා. ලෙවල් 3 එක ඉඳන් ලෙවල් අප් කරනකොට රුපියල් 800ක් හම්බ වෙනවා. ලෙවල් 2 එක ඉඳන් ලෙවල් අප් කරනකොට රුපියල් 1200ක් හම්බ වෙනවා. ප්‍රයිමරි ක්ලබ් එකේ ලෙවල් 1 ඉඳන් ලෙවල් අප් කරනවා කියන්නේ ඕ ලෙවල් ක්ලාස් එකෙන් ඒ ලෙවල් ක්ලාස් එකට මාරු වෙනවා, නැත්නම් උසස් වීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රයිමරි ක්ලබ් ඉඳන් ලක්ෂරි ක්ලබ් එකට යනවා. ඒ වෙලේදී නලින්ට ගෙවනවා කම්පැනියෙන් රුපියල් 20,000ක්, එහෙම නැත්නම් ඩොලර් 111ක්. මෙන්න මේ වෙලෙදි තමයි නලින්ට හෝටෙල් පැකේජ් එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්ලබ් එකේ ඉදිරිනවා 14 දෙනෙක්. ඒ 14 දෙනාව ඒගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් එක මත උඩ තියෙන ක්ලබ් දෙකට බෙදලා දානවා. টপ টু බොටම්, ලෙෆ්ට් টু රයිට් කියන ක්‍රමවේදය අනුව. ඉස්සෙල්ලාම බලනවා මෙතන සේල්ස් දෙකක් ඉදිරිවෙ කවුද කියලා. ඒ තමයි සංජු සහ ඔයා.
සංජු යනවා වම් අත පැත්තේ ක්ලබ් එකේ টপ එකට, වාව යනවා දකුණු අත පැත්තේ ක්ලබ් එකේ টপ එකට. ඕගොල්ලන් මෙතන දකින්නේ නැති, වා මේ ව්‍යාපාරික සම්බන්ධ වෙනකොටම උඩ හත් දෙනෙක් ඇවිල්ලා හිටියා බේල පහින්. නමුත් ඒගොල්ලන්ට කලින් උඩට යන්න කලින් නලින් ගියාට පස්සේ අනිත් අයට කලින් අසංක, සුසෙන්, ඇන්ටන්, හන්සි, පෙටීට කලින් ඔයාට මේ සමාගමේ ඉහළට යෑමේ හැකියාව තිබුණා. මොකද ඔයාගේ ඩියුටි එක කරලා ඉවර වෙලා තිබිච්ච නිසා. ඊට පස්සේ මේ ක්ලබ් එක ඉතුරු වෙනවා සෙමි ක්වොලිෆයි සහ නාන් ක්වොලිෆයි අය. ඉස්සෙල්ලාම සෙමි ක්වොලිෆයි අයව ලෙවල් 2 එකේ ඉඳන් වමේ ඉඳන් දකුණට දාගෙන යනවා. ඒ අසංක, සුසෑන්, ඇන්ටන්, පෙටි, යූ2, ජූලියා, ස්මිත් ඇන් යොහාන්. ඊට පස්සේ ලෙවල් 3 එකකටත් ඒගොල්ලන්ව වැටෙනවා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා නාන් ක්වොලිෆයි අය. ඒගොල්ලන්වත් ලෙවල් 3 එකට මෙන්න මේ ආකාරයෙන් දකුණු පැත්ත පැත්තේ ක්ලබ් එකට වැටෙනවා. මේක තමයි ප්‍රයිමරි ක්ලබ් එකේ ඔයා earn කරපු 20,000 ඒ ක්‍රමවේදය. අපි බලමු ලක්ෂරි ක්ලබ් එකේ මොකද්ද තියෙන්නේ කියලා. ලක්ෂරි ක්ලබ් එකේදී ඔයගලන්ට ලක්ෂ එකමාරක් දක්වා උපයා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තම කියනවා ලක්ෂරි ක්ලබ් එක දෙපාරකට කැඩෙන්න තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ එකමාරව දෙකක් උපයා ගන්න පුළුවන්. අපි බලමු මේක උපයන්නේ කොහොමද කියලා. ලක්ෂරි ක්ලබ් එකත් අර ඉස්සෙල්ලා ක්ලාස් රූම් එක වගේ ලෙවල් 4ක ක්ලාස් රූම් එකක්. ලෙවල් 1 එකේ එක්කෙනයි, ලෙවල් 2 එකේ දෙන්නයි, ලෙවල් 3 එකේ 4 දෙනයි, ලෙවල් 4 එකේ 8 දෙනෙක් ඉන්නවා. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ ලක්ෂරි ක්ලබ් එකේ ඉන්න ඔක්කොමල්ලම රුපියල් 20,000 earn කරපු අය තමයි මේ ලක්ෂරි ක්ලබ් එකේ ඉන්නේ. මේ බොබි කියන කෙනාගේ නම යටින් එකක් තියෙනවා. ඒ කියන්නේ බොබි මෙතන ලක්ෂරි ක්ලබ් එකේ රුපියල් 20,000 earn කරගත්තට පස්සේ මේ ස්ටෙෆාන්ට සහ ටාරෝට උදව් කරලා දෙනවා රුපියල් 20,000 earn කරගන්න. ඒ නිසා තමයි බොබි මෙතනදී ෆුල් ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලක්ෂරි ක්ලබ් එකේ. අපි ඉස්සෙල්ලා දැක්ක ප්‍රයිමරි ක්ලබ් එකෙන් පාස් වෙලා ගිය නලින් ලක්ෂරි ක්ලබ් එකට. නලින් එන්නේ මෙන්න මේ වගේ ස්ථානයකට තමයි ලක්ෂරි ක්ලබ් එකේ. නලින් මෙතනට ආවට වැඩක් නෑ. නලින්ගේ කණ්ඩායමේ දෙන්නෙක්ට නලින් උදව් කරන්න ඕනේ රුපියල් 20,000 earn කරන්න. නලින් සංජුට උදව් කරපුවාම රුපියල් 20,000 earn කරන්න නලින් ලක්ෂරි ක්ලබ් එකේ සෙමි ක්වොලිෆයි වුණා. නලින් අසංකට උදව් කරපුවාම රුපියල් 20,000 earn කරන්න අසංකත් ලක්ෂරි ක්ලබ් එකට ආවා. එතකොට නලින් ෆුල් ක්වොලිෆයි තත්ත්වයට ආවා. ඒ වගේ රුපියල් 20,000 earn කරගත් අය මෙන්න මේ ආකාරයට ලක්ෂරි ක්ලබ් එකට එනවා. ඊට පස්සේ මේ විදිහට ලක්ෂරි ක්ලබ් එකත් ෆුල් වුණා. අලුතෙන් රුපියල් 20,000 earn කරන්නේ නැහැට එන්නේ ඉඩ නැති නිසා මේ ක්ලාස් රූම් එකක් දෙකකට බෙදෙනවා. බෙදන්නේ මේ ආකාරයට ලෙවල් 4 එකෙන් ලෙවල් අප් කරනකොට රුපියල් 2500 කුත්, ලෙවල් 3 එකෙන් ලෙවල් අප් කරනකොට රුපියල් 3500 කුත්, ලෙවල් 2 එකෙන් ලෙවල් අප් කරනකොට රුපියල් 4500 කුත්, ලෙවල් 1 එකෙන් ලෙවල් අප් කරනවා කියන්නේ මෙතනදී බොබී තවත් ලක්ෂරි ක්ලබ් එකක බොටම් ලෙවල් එකට යනවා. ඒ වෙලේදී කම්පැනි එක මෙයාට රිවෝඩ් එකක් දෙනවා රුපියල් 1,50,000. එහෙම නැත්නම් ඩොලර් 833ක්. ඊට පස්සේ මේ ක්ලබ් එකේ ඉතුරු වෙනවා 14 දෙනෙක්. මේ 14 දෙනාවත් මේ උඩ තියෙන ක්ලබ් දෙකේ දෙකට බෙදෙනවා හත ගානේ යට ලෙවල් එක ඉඩ තියලා අලුතෙන් රුපියල් 20,000 earn කරපු අයට එන්න ඉඩ තියලා. මේගොල්ලන්ගේ දෙපැත්තට බෙදන්නේ මෙන්න මේ ආකාරයට top to bottom left to right. ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක මත. ඉස්සෙල්ලාම බලනවා ලක්ෂරි ක්ලබ් එකේ ෆුල් ක්වොලිෆයි කවුද ඉන්නේ කියලා. ඒ තමයි ස්ටෙෆාන්, අයිවන්, නලින්. ස්ටෙෆාන් යනවා වම් අත පැත්තේ ක්ලබ් එකේ top එකට. අයිවන් යනවා දකුණු අත පැත්තේ ක්ලබ් එකේ level 1 එකට. නලින් යනවා වම් අත පැත්තේ ක්ලබ් එකේ level 2 එකට. ඊට පස්සේ ඉතුරු වෙනවා සෙමි ක්වොලිෆයි අය. ඒගොල්ලන්වත් level 2 එකේ වමේ ඉඳන් දකුණට, ඊට පස්සේ level 3 එකේ වමේ ඉඳන් දකුණට වැටෙනවා. සෙමි ක්වොලිෆයි අය කවුද? ෆාරෝන්, ලින්ඩා, ටාරෝ, බෙන්, සංජු ඇන් ලෝපේස්. ඒගොල්ලන්ව මෙන්න මේ ආකාරයට බෙදෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා නන් ක්වොලිෆයි අය. ඒගොල්ලන්වත් level 3 එකේ වමේ ඉඳන් දකුණට මෙන්න මේ ආකාරයට වැටෙනවා. මේ අනාදි වශයෙන් ඔය රුපියල් 18,000ක් දීලා පැකේජ් එකක් අරගෙන ඩිරෙක්ට් සේල් කමිෂන්ස් දෙකක් හම්බුණා රුපියල් 1800 ඒවා දෙකක්. ඒ කියන්නේ ඩොලර් 10 ඒවා දෙකක්. ප්‍රයිමරි ක්ලබ් එකේ දී රුපියල් 500, රුපියල් 800, රුපියල් 1200 රිවෝඩ්ස් උත් හම්බුණා. ප්‍රයිමරි ක්ලබ් එකේ රිවෝඩ් එක වෙන ප්‍රයිමරි ක්ලබ් ඉඳන් ලක්ෂරි ක්ලබ් එකට යන රුපියල් 20,000 වාරන් කෙරුවා. ලක්ෂරි ක්ලබ් එකේදී ලෙවල් 4 කමිෂන් එක රුපියල් 2500ක්, 3500ක්, 4500 රිවෝඩ්ස් උත් වඩ හම්බුණා. ඊට පස්සේ ෆස්ට් ලක්ෂරි ක්ලබ් එකේ රිවෝඩ් එක 100,000ක් හම්බුණා. දෙවෙනි ලක්ෂරි ක්ලබ් එකේ රිවෝඩ් එක 100,000ක් හම්බුණා. මේ අනාදි වශයෙන් ඔයා මේ වෙනකොට 103,000කට කිත්තු මුදල් ප්‍රමාණයක් රුපියල් 18,000ක පොඩි මුදලක් දීලා මේ වෙනකොට ඔයා අංක කරන් ඉන්නේ. ඔයා දෙවෙනි 100,000ක් අරගත්තට පස්සේ ඔයා එන්නේ බිස්නස් පූල් කියන එක. ඒක තමයි අපේ දෙවෙනි ආදායම් ක්‍රමවේදේ. මේ බිස්නස් පූල් කියන්නේ මම ඔයගලන්ට ඉස්සෙල්ලා කතා කරුවා වගේ අපි මේ පැසිව් ඉන්කම් එකක් හදන්නේ. බිස්නස් පූල් එකේදී ඔයාගේ බෙනිෆිෂරිව ඔයා නම් කරන්න ඕනේ. මොකද ඔයා ඇසට් එකක් හදන්නේ ජෙනරේෂන්ස් දෙකකට ගෙවන ඇසට් එකක්.
මෙතනින් පස්සේ ඔයාගේ කණ්ඩායම දැනුවත් හෝ නොදැනුවත් 100කට අදාළ ප්‍රමාණයක් ඉන්නවා. ඒක ලොන් කරන හැම සේල් එකකින්ම ඔයාට එනවා ඩොලර් 12ක කමිෂන් එකක්. අපි හිතමුකෝ ඔයාගේ කණ්ඩායමේ 100 දෙනෙක් ඉන්නවා කියලා. ඒගොල්ලන් මාසෙකට මේ කෙනෙක් කරන්නේ සේල්ස් 2යි කියලා හිතන්න. අලුත් සේල්ස් 200යි. 200 වැඩි කිරීම ඩොලර් 12 ඩොලර් 2400යි. 2400 වැඩි කිරීම 180 432000ක ආදායමක් ඔයාට මේ මාසෙ උපයා ගන්න පුළුවන්. අපි හිතමුකෝ ඊළඟ මාසෙදී අලුතෙන් ආපු 200 දෙනයි පරණ 100 දෙනයි 300 දෙනාම එකතු වෙලා එක්කෙනෙක් සේල්ස් දෙක ගානේ කරනවා කියලා අලුත් සේල්ස් 600යි 600 වැඩි කිරීම ඩොලර් 12 ඩොලර් 7200යි 7200 වැඩි කිරීම 180 1296000ක ආදායමක් වාට මේ මාසේ උපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනින් එහාට කතා කරන්නම් අපේ තුන්වෙනි ආදායම් ක්‍රමවේදය. ඒ තමයි රෙසිඩුවල් ඉන්කම්. රෙසිඩුවල් ඉන්කම් එකට ආවට පස්සේ ඔයා බිස්නස් පූල් එකට ඇවිල්ලා ඔයාගේ කණ්ඩායමේ දෙන්නම බිස්නස් පූල් එකට ගෙනාපුවම ඔයා යනවා බ්‍රොන්ස් කියන කැටගරි එකට. එතකොට ඔයාගේ ආදායම වෙන්නේ ඔයාගේ ගෲප් සේල් එකෙන් ඩොලර් 3ක් ඔයාට හම්බ වෙනවා. ඔයාගේ දෙන්නම බ්‍රොන්ස් එකට ගෙනාලා ගෙනාපුවම ඔයා යනවා සිල්වර් කියන ලෙවල් එකට. එතකොට ඒ ගෲප් එක කරන සේල් එකෙන් ඔයාට ඩොලර් 2ක බැක් කමිෂන් එකක් හම්බ වෙනවා. ඔයාගේ දෙන්නම සිල්වර් කියන ලෙවල් එකට ගෙනාපුවම ඔයා යනවා ගෝල් කියන කැටගරි එකට. එතකොට ඔයාට හම්බ වෙන්නේ ගෲප් එකෙන් ගෲප් සේල් එකෙන් ඩොලර් 1ක්. ඔයාගේ දෙන්නව ගෝල් කියන කැටගරි එකට ගෙනාපුවම ඔයා යනවා ඩයමන්ඩ් කියන ලෙවල් එකට. මේක වෙලා අපේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ෂිප් එකක්. මේකෙදි හම්බෙන්නේ ලෝකේ ඕනම තැනක කරන සේල් එකකින් 1%ක් අයින් කරන මේ ඩිරෙක්ටර්ස්ලාට ගෙවන්න ඒකේ පෝෂන් එකක් ඔයාටත් හම්බෙනවා. යනාදී වශයෙන් මේ වෙනකොට ඔයා රෙසිඩුවල් ඉන්කම් එක ගන්නේ. මොකද රෙසිඩුවල් ඉන්කම් කියන්නේ යම් ඔයාගේ කණ්ඩායමේ දෙකක් ඩෝ එකක් යනාදී වශයෙන් ඔයාට ඩෝ 17ක් 18ක් දක්වා උපයා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ වෙනකොට බ්‍රොන්ස් කියන කැටගරි එකේ ඉන්නේ. මට මාස දෙකමාරක් වෙන්නේ පොඩි කාලෙකින් මේ තත්ත්වයට එන්න හම්බුණා. මම මාස්ලා එකේ ඉගෙන ගත්තේ. මම ඒ ලෙවල්ස් කිරුවේ 96, මම කොමස් කිරුවේ. මමත් ඔයගලන් අගේ මම ඔයගලන්ට වැඩි අන්ත විදියට වෙන්නේ නැති මම බොහොම පොඩි ඒ ලෙවල්ස් කිරුවා විතරයි. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරන ඔයගලන්ගේ ජීවිත වෙනස් කරගන්න, මනි ෆ්‍රීඩම් කියන එක විඳින්න, අපිත් එක්ක එකතු වෙන්න, ෆාස්ට් රිසයිකල් එක එකතු වෙන්න. අපිට මේ වෙලාවේ කිසිම අවදානමක් නැහැ. එළිය අවදානම තියෙනවා කොරෝනා ප්‍රශ්නේ නිසා. නමුත් අපේ ව්‍යාපාර සම්බන්ධව අපේ රැකියාව ගැන අපිට කිසිම අවදානමක් නැහැ. මොකද අපි ඔන්ලයින් හැමදාම අපි වැඩ කරනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා පොඩි කැපවීමක් කරන්න. ඔයගොල්ලන්ගේ ජීවිතයේ 100%ක්ම වෙනස් කරගන්න පුළුවන් මේ ක්‍රමවේදයට අනුගත වුණා නම්. ඉතින් මම ඔයගොල්ලන් සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙන්න කියලා.